අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න අදහස් කරේ ඇත්තෙම අපි මාධ්‍යට ස්තුතිවන්ත වෙනවා මොකද අපිට විශාල මාධ්‍යයක් මෙතෙන්ට කැඳවන්න බැරි වුණත් අපේ වගකීතු මාධ්‍ය ආයතන සහෘදයන් මෙතෙන්ට පැමිණලා අපේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන් වෙනුවෙන් අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව තියලා රටට හෙළි කරන්න යන්නේ ඇඳිරි නීතිය දබාගෙන හදිසි නීතිය යටතේ මේ රට පාලනය වෙන මේ වෙලාවක ඇත්තෙම සංචාර ව්‍යාපාරයේ අපිට ඉතාමත් වැදගත් වෙන උච්චමුණි දූපත ස්විස්සලන්තයේ සමාගමට විකිණීමට පියවරපත් සකස් කමින් තිබෙනවා මේක පටන් ගන්නේ ඇත්තටම මේ මූලික ආරම්භයේ පටන් ගන්නේ 2010 දී තමයි මේ මාස්ටර් ප්ලෑන් එක අඳින්නේ ඊට පස්සේ 2019 තමයි මේක මේ වැලියු එක දෙන්නේ මිලියන 417කට තමයි ඩොලර් මිලියන 417කට තමයි අද මේ ගිවිසුම අත්සන් කරන්නේ අද ඇත්තෙම අපි කියන්න ඕන වෘත්ති සමිතියක් වශයෙන් සංචාරක වෘත්ති සමිතිය වශයෙන් සමස්ත ලංකා සංචාරක වෘත්ති සමිතිය වශයෙන් අපිට අද සාකච්ඡාවක් දීලා තිබුණා 25 වෙනිදා තිබ්බ උද්ඝෝෂණයත් එක්ක මේ ලංකාවේ කරපු දවන්තම උද්ඝෝෂණ සංචාරක ව්‍යාපාරේ අපිට ඒකට සාකච්ඡා දීමුණා දවස් අද දවසේ 11 වෙනිදා දවල් 10ට ඒක කැන්සල් කළා ඒක පෝස්ට්පෝන් කළා හැබැයි අපි කියනවා ඇතිරි නීතිය නිසා තමයි ඒක කැන්සල් කරේ නමුත් අපි කියනවා මෙන්න මේ ගිවිසුම් අත්සන් කරන්නෙත් මේ වාතාවරණය යටතේ තමයි අද මේ වෙනකොට කැබිනට් ඇමතිවරයෙ නැ මේකට වගකියුත් එන්නේ එතකොට මේ නිලධාරී එකතු වෙලා මේ රටේ මේ අපේ තියෙන සංචාරක ව්‍යාපාරයේ තියෙන වැදගත්ම තැන් මේ වෙනකොට විනාශ කරමින් පිට රටවල් වලට දෙනවා ඇත්තරම සංචාරක ව්‍යාපාරයේ මේ වෙනකන් අපි කරගෙන යන්නේ රටේ තියෙන තාමත් ආකර්ෂණීය ස්ථානයේ සුද්ධන්ට පෙන්වමින් ඒ වගේ දේවල්. එතකොට සංචාරක ව්‍යාපාරයේ තියෙන හොඳම ආකර්ෂණීය ස්ථානයක් තමයි මේ දූපත. ඉතින් මේ වගේ දේවල් වලින් මේ රටේ සංචාරක ව්‍යාපාරයේ වලපල්ලට ගෙනියනවා කියන මීට මාස ගාණක් අවුරුදු ගාණකට ඉස්සෙල්ලා සංචාරක සමස්ත ලංකා සංචාරක සේවා වෘත්ති සමිතියක් වශයෙන් අපි මේක පෙන්වලා දුන්නා. එතකොට මේක 2020 තමයි කැබිනට් අනුමැතිය ප්‍රසන්න රණතුංග ගන්න. අද ප්‍රසන්න රණතුංග ඇමති ධූරයෙත් නැහැ. හැබැයි මේවා එතකොට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ නිසා රටේ තියෙන වැදගත් දේපළ මේවා විකුණනවා. නිව්පෝට් එනර්ජි බලාගාරයත් රෑ 12ට අත්සන් කරලා මෙන්න මේ වගේ දැන් පිළිවෙල ඇරන් යනවා මේ සෑම ආයතනයක්ම විකුණමින් අපේ රටේ වටිනා සම්පත් විකුණමින් මේ සංචාරක ව්‍යාපාරයත් දැන් මෙන්න මෙතෙන්ට ගොදුරු කරලා තියෙනවා තල්ලු කරලා තියෙනවා ඒ නිසා අපි කියනවා සමස්ත ලංකා සංචාරක සේවා වෘත්තීය සමිතිය වෙනුවෙන් ඔයාලා ඔය ගිවිසුම් අත්සන් කරන්න අපි කියනවා දිවි හිමියෙන් මේක කරන්න දෙන්නේ නැහැ මොකද අනිවාර්යෙන් අපි ඒ අත්සන් කරන ඔය සමාගමටත් කියනවා ඔය අත්සන් කළා ගියාම ඕක කොට්ටේ ඇතුලේ තියාගෙන ඉන්න වෙනවා අපි මේක ක්‍රියාත්මක කරන්න මේ පිට ඉඩ දෙන්නේ නැහැ මේ වෙනකොට අපි දන්නවා අපි තොරතුරු හොයලා බැලුවා මේ ඩොලර් මිලියන 417 ගේන්න යන්නේ මේ ලංකාවේ මේ වෙනකොට ට්‍රෙෂරි එකට සල්ලි නැහැ එන්නේ ඒක ලබා ගන්න. හැබැයි මේ විදිහට නම් මේ රට පාලනය කරන්න කෑලි කෑලි විකුණලා අන්න එහෙම කරනවා නම් අපි කියනවා අභියෝගයක් කරනවා. දැන් සංචාරක ව්‍යාපාරයේ කෑලි කෑලි වලට විකුණන්න පටන් ගන්න තියෙනවා. හැබැයි සංචාරක ව්‍යාපාරයේ විකුණන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ. අපි අනිවාර්යෙන් කියනවා මේ වගකීම්ට ඇමතිත් නැති වෙලාවේ වගකීම්ත්ව නැති වෙන සංචාරක සංවර්ධන අධිකාරියට මේ කිවිසුම අත්සන් කරන්නේ මේ ශේත්‍රයේ ඉන්න කිසුම ශේත්‍රයේ ඉන්න නිලධාරියෙක් මේ ශේත්‍රයේ ඉදිරියේ ඉන්න පිරිස දන්නේ නැතුව. ඒ නිසා අපි කියනවා කරුණාකරලා මේවා නතර කරන්න. නතර නොකරොත් එහෙම අපි කිසිම හේතුවකින් ඔය කල්පිටියේ ඔය ආයෝජකයට ඇවිල්ලා ඒ හෝටල් සංකීර්ණ ඉදිරි කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ වෙනකොට ඒ දූපතේ අපි තොරතුරු හොයලා තියෙනවා. ඒ දූපතේ ඉන්නවා ධීවරය 200ක් පමණ ජීවත් වෙනවා, පාසලක් තියෙනවා. හැබැයි මේ ආකර්ෂණීය ස්ථානයක් තමයි මේ මිනිසුන්ගේ මේක නැති. අපි කියනවා මේක අපි දෙනවට විරුද්ධ වෙන්නේ මන් මේ අපි මෙතනදී. ඇයි අපි විරුද්ධ වෙන්නේ? අපි දේශීය ව්‍යාපාරිකයෝ ඉන්නවා මේවා මේ රටේ ආයෝජනය කරන්න පුළුවන්. එන්නේ ඒකට දෙලා මේවා දිනු කරන්න. ඒ නිසා කරුණාකරලා කියනවා මෙන්න මේ වගේ වැඩ කරලා මේ සංචාරක ශේත්‍රය විකුණන්න පළවෙනි වෙඩිමුරේ නෙවෙයි මේක. අපි කලිමුත් කිව්වා තැන් වලින් විකුණ විකුණ කෑල්ල කෑල්ල විකුණ විකුණ අපේ රටට ආධාර ගේන්න සූදානම් වෙන්න එපා. අපි ඩොලර් ගේන ක්‍රමය දන්නවා. අපි ඩොලර් ගේන්නේත් මේ විදිහට තමයි. අපි ඩොලර් ගේන්නේ මේ වෙනකොට සංචාරකයන්ට අපේ ආකර්ෂණීය අලියා විකුණනවා නම් විකුණනවා කියන අපි පෙන්නලා ඒකෙන් ආධාරයක් ගන්නවා. අපි මේක රටවල් වලට පාවා දීලා නැහැ. අපේ ලංකාවේ ඒවා පාවිච්චි කරමින් අපි ඒ දේවල් පවත්වගෙන යමින් අපි විදේශිකව මේ රටට ගෙනල්ලා ඩොලර් ගේනවා. ඇයි මේ තරම් අපිට ඩොලර් හොයන්න තියෙන ආයතන විකුණන්නේ? එහෙනම් අපි කියනවා මේ සංචාරකයේ ඉන්න ව්‍යාපාරිකයෝ සියලු දෙනාම සියලු වෘත්තිකයෝ සියලු දෙනාට මේකට විරුද්ධයි. අපි ඒ සියලු දෙනාත් එක කතා සාකච්ඡා කරා. ඒ කතා කළා තමයි මේ මාධ්‍ය සාකච්ඡාව අද තියන්නේ. ඒ නිසා කරුණා කළා කියනවා මේ සංචාරකයේ ඉන්න ව්‍යාපාරී ඉන්න මිනිස්සු සියලු දෙනාම එකතු කරගෙන මේ වෘත්තීය සමිතිය අනිවාර්යයෙන් මේක ඉදි කරන්න දෙන්නේ නැහැ. ඔය අස්සන් ගහලා සල්ලි අරගෙන අද ට්‍රෙෂරියේ සල්ලි නැහැ කියලා සල්ලි පුරව ගත්තට වැඩක් වෙන්නේ නැහැ. ඒවට වග කියන්න වෙනවා මේ රටේ ඉන්න සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය ඇතුළු මේ සංවර්ධන අධිකාරිය ඒ වගේම අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු සියලු දෙනාම මේකට වග කියන්න ඕනේ. එතුමාලට අපි කියනවා කරුණා කළා මේක නතර කරන්න. අද හවස අස්සන් කරනවා කියලා තමයි අපිට තොරතුරු ලැබුණේ. මං හිතන්නේ මේ වෙනකොටත් අස්සන් කරලා ඇති. නමුත් හැබැයි මේක ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක තියෙන්නේ අපේ අතේ. අපි අභියෝග කරනවා පුළුවන් නම් කරන්න. අපි මේ සමස්ත සංචාරක ව්‍යාපාරයේ ඉන්න සියලුම වෘත්තිකයෝ ගෙනල්ලා කල්පිටියට පටන් ගන්න දවසේ ඉඳන්ම මේක නතර කරන තැනට වැඩ කරගෙන යනවා. ඒ නිසා කරුණා කළා අපි කියනවා මේක නතර කරන්න කියලා. බොහොම ස්තුතියි.
පුරවැසි හඬ වෙනුවෙන් අපක්ෂපාතී පුවත් වාර්තාකරණය ලංකා සී වොයිස්.